ස්වාමින්වහන්සේලාගේ නවසරයි අද දවසෙත් අපේ සූත්‍ර පන්තියේ ආරම්භ කරන්න තමයි අපි දැන් සූදානම් සිටින්නේ. ඉතින් අපේ සූත්‍ර පන්තියේ මේ දවස්වල අපි ඉගෙන ගන්නේ අංගුත්තර නිකාය 3 පොත් වහන්සේගේ සූත්‍ර දේශනා. ඉතින් අංගුත්තර නිකාය 3 පොත් වහන්සේගේ සූත්‍ර දේශනා විශාල ප්‍රමාණයක් ඇතුළත් වෙලා තියෙනවා. අපි ඉස්සෙල්ලා ඉගෙනගෙන තියෙනවා මේ වෙන විට සූත්‍ර දේශනා හයක් ඉගෙනගෙන තියෙනවා මේ පොත්හාන්සේ මුල්ම සූත්‍ර 6. එතකොට සේක බල ගැන තමයි මුල්ම සූත්‍රවල විස්තර කරලා තිබ්බේ. එතකොට අද දවසෙත් ඒ සේක බල ගැනම විස්තර කරපු දේශනා තව කීපයක් තියෙනවා. ඉතින් මේ දේශනා අතරින් අද දවසේ අපි මුලින්ම ඉගෙන ගන්නේ කාමේසු පලාලිත කියන සූත්‍රය. ඒක තේරුම තමයි කාමෙහි දැඩි ලෙස ඇලීම ගැන වදාළ දෙසුම. එතන කාමයන් කෙරෙහි දැඩි ලෙස ඇලීම ගැන වදාළ දෙසුම තමයි කාමේසු පලාලිත කියන සූත්‍රේ නම තේරුම. එතකොට එහෙනම් කාමයන් කියන එක අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. කාමයන් කියන්නේ මොනවාද කියලා නේද? එතකොට අපි දන්නවා කාමයන් කියන්නේ යම් කිසි කෙනෙක් තුළ ඇති වෙන සංකල්පීමේ රාගයක් කියලා. නිබ්බේධික සූත්‍රේ විස්තර කරලා තියෙනවා කාමයන් කියන්නේ පුරුෂයෙක් තුළ ඇති වෙන සංකල්පීමේ රාගයක් කියන්නේ. ඒක සංකල්පීමේ හිතේ ඇති වෙන අදහස ආසාවක් තමයි රාගමේ කාමයේ කියලා කියන්නේ. ඉතින් ආගේ කාමයන් ගැන දැඩි ලෙස ඇලීම ගැන තමයි මේ දේශනාව තියෙන්නේ. ඉතින් ලෝකේ මේ පළවෙනියට විස්තර කරන බුදුරජාණන් වහන්සේ මහණෙනි බොහෝ සෙයින්ම සත්ව කාමයේ දැඩි ලෙස ඇලී වාසය කරති කියන්නේ. තර බුදුරයන් ආශ්‍රය ඉස්සලාම ප්‍රහාණය කරන්න කියලා පස්සක භික්ෂුන් වහන්සේලාට කිව්වෙ මොකද්ද? තින්නත් වහන්නේ මේ කාමයන්හි කාමසුඛයේ ඇලී වාසය කිරීම අත්හරින්න. ඊට පස්සේ තමයි කිව්වේ මේ ශාරීරික දුක් දෙන එක අත්කලමතාන යෝගය අත්හරින්න. ඒකට බලන්න එහෙනම් බුදුරයන් ආශ්‍රය කාමයේ අත්හරින්න කියලා වදාලේ බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතේ ගත කරනකොට කාම සැප විඳින මිනිස්සු අතර අග්‍රම සැප විඳපු කෙනා හැටියට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතේ ගත කරනකොට රාම්මේ සුරම්මේ සුභකේ මාලිගා තුනක් තිබ්බා. ඊට පස්සේ පංච තූර්ය වාදන නැටුම් වාදන කීක දේවල්ලි සතුට කරන්න ඒ රජතුමා සුද්ධෝදන රජතුමා සූදානම් කළා තිබ්බා. ඒකට ආන්ගේ කාමයන් දැඩි ලෙසම මේ කාමයන් කෙරෙහි කාමයන් මේ හොඳටම දැනුවත් ධර්ම දන්න කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. එතකොට මේ කාමයන් අතහරින්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළෙත් ඒ කාමයන්ගේ ආදීනවත් බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම දැනගත්තා. කාමයන් අත්හැරියට පස්සේ. එතකොට කාමයන් අත්හැරියේ කාමයන්ගේ ආදීනව බුදුරජාණන් වහන්සේ කල්පනා කරලා. එතකොට කාමයන්ගේ අපි යම් තාක් ආස්වාදයට ඇල්ලෙලා ඉන්නවනම් ඒ ආසාදයෙන් බේරෙන්න නම් කාමයන්ගේ ආදීනව කල්පනා කරන්න. ඒකට ආදීනව කල්පනා කරන්න කාමයන්ගේ නිදහස් වෙන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් ඒ නිසා මේ ලෝකේ බොහෝ දෙනෙක් කාමයන්ටම තමයි නවාතැන් පළ කරගෙන ඉන්නේ කියන. තමන්ගේ ජීවිතේ නවාතැන් පළ මොකද්ද? කාමයන් කියන. ඊට පස්සේ කාමයන්ට තමයි ඇලී වාසය කරන්න කියන. ඒක කාමයන් නවාතැන් පළ කරගෙන කාමයන්ට ඇලිලා කාමයන්ගෙන්ම තමයි සතුට වෙන්නේ.
දැන් බලන්න ලස්සන රූප දැකලා ඒකෙන් සතුට වෙවි ඉන්නවා. ලස්සන මිහිරි ශබ්ද ඇහුණාට පස්සේ ඒකෙන් සතුට වෙවි ඉන්නවා. රස හොඳ සුවඳ විඳලා ඒකෙන් සතුට වෙවි ඉන්නවා. පහස විඳලා ඒකෙන් සතුට වෙවි ඉන්නවා. ආගේ පංචකාමයන්ගෙන් සතුට වෙවි ඉන්න එකක් තමයි සාමාන්‍ය ලෝකේ තියෙන්නේ. ඉතින් බොහෝ සෙයින් දැඩි ලෙස කාමයන්ට ඇලී වාසය කරනවා කියන මේ ලෝකේ මිනිස්සු බොහෝ දෙනෙක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කුල පුත්‍රයෙක් තන කපන දෑකැත්තා තන කඳ බැහැරකොට ගිහි ගෙයින් නික්ම අනගාරික බුදුසසුනේ පැවිදි වෙයි. එතකොට ගිහි ජීවිතේ අතහැරලා කාමයන්ගේ ආදීනව කල්පනා කළා. දැන් ওই දේශනාවල තියෙන පැවිදි වෙන්න එනකොට කොහොමද එන්නේ කියලා. කෙනෙක් බුදුරජාණන් වහන්සේ මේ පහළ වුණා කියලා එයාට ආරංචි වෙනවා කියන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වුණා කියලා ආරංචි වෙනවා කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණත් රාවේ පැතිරලා යනවා කියන්නේ. මේ වගේ රාගදේශ වුණ නැති ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා කියන්නේ. ඊට පස්සේ ගුරු උපදේශ නැතිව ධර්මය අවබෝධ කරපු ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වුණා කියලා ඒ පලාතේ පැතිරලා යනවා කියන කීතිරාවි. එතකොට ඒක අහන කුල පුත්‍රෙක් බුදුරජාණන් වහන්සේ හොයාගෙන යනවා කියන. ගිහිල්ලා ඉවර වෙලා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්ම අහනවා කියන. අහලා ඉවරලා කල්පනා කරනවා මේ ගිහි ජීවිතේ නම් හරිම දුක් සහිතයි. පීඩා සහිතයි. ඒ නිසා පැවිදි ජීවිතේ නම් හරියට සුදුසුදුයි කියන. බොහොම හොඳ දෙයක් කියන. ඒ නිසා මේ ගිහි ජීවිතේ මම ගත කරන එක හොඳ නෑ කියලා ගිහි ජීවිතේ අතහරිනවා කියලා. අතහරිනකොට බුදුරජාණන් වහන්සේ ලස්සනට ඒක විස්තර කරන කුඩා වූ ඥාතීන් අතහරිනවා කියලා. මහත් වූ ඥාතීනත් අතහරිනවා කියලා. කුඩා වූ භෝග සම්පත් අතහරිනවා. මහත් වූ භෝග සම්පතුත් අතහරිනවා. ආන් ඒ සියල්ල අතහැරලා තමයි එන්නේ කියන්නේ. ඉතින් ආන් ඒ විදිහට කවුරු හරි කෙනෙක් තමන්ගේ ගිහි ජීවිතේ ගත කරමින් ඉඳලා කාමයන් අනුභව කරමින් ඉඳලා ඒ සියල්ලම අතහැරලා අනගාරික බුදුසසුනේ පැවිදි වෙයිද ආන් ඒ කෙනාට ශ්‍රද්ධාවෙන් පැවිදි වූ කුල පුත්‍රයා යනුවෙන් පවසන්නට සුදුසුයි කියන. ආන් ඒ කෙනා ශ්‍රද්ධාවෙන් පැවිදිච්ච කුල පුත්‍රයා කියලා කියන්න සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊට පස්සේ ඒට හේතුව කුමක්ද? එතකොට ඒකට හේතුව මොකද්ද? මහණෙනි තරුණ අවදී කාමය ලැබితి. තරුණ කාලයේ ලස්සන රූප, ශබ්ද, ගන්ධ රස, ගන්ධ සුවඳ රස පහස ඕන තරම් තරුණ කාලේ හම්බ වෙනවා කියන. ඒ කාමයද එක එක ආයුරුව තිබේ කියන. එක එක විදිහට කාමයන් තරුණ කාලේ හම්බ වෙනවා කියන. මහණෙනි දිලින්දන්ගේ යම් හීන වූ කාමය ඇත්තාහුය. දිලිඳු අයටත් යම් කිසි කාමයන් කියලා කොටසක් දුප්පත් පෝසත් භේදයක් නැහැ. මධ්‍යම පාන්තිකයන්ගේ යම් මධ්‍යම වූ කාමය ඇද්ද, උසස් පාන්තිකයන්ගේ යම් ප්‍රණීත වූ කාමය ඇද්ද, මේ සියල්ලම කාම යන සංඛ්‍යාවට අයත් වෙනවා. ඒවත් ඔක්කොම අයිති කාමයන්ට කියලා වදාන. එතකොට දැන් මේ අනගාරික බුදුසසුනේ පැවිදින කුල පුත්‍රයා දැන් මේ තරුණ කාලේ කාමයන් අතහැරලා දිවින්දන්ගේ තියෙන හීන වූ කාමයන් අතහැරලා මධ්‍යම පාන්තිකයන්ගේ තියෙන මධ්‍යම කාමයනුත් අතහැරලා ඊට පස්සේ උසස් පාන්තිකයන්ගේ තියෙන ප්‍රණීත කාමයනුත් සියල්ලම අතහැරලා තමයි ඉන්නේ. ඒක රාන් ඒ සියලු කාමයන් අතහැරලා ඉන්න නිසා තමයි ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච කුල පුත්‍රයා කියලා කියන්න සුදුසු. දැන් එහෙනම් මේකෙන් අපිට තේරෙනවා කාර්යයක් මොකද්ද? කාමයන් අතහරින්න නම් එයාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම තිබිය යුතුමයි. ඒක බුදුරජාණන් වහන්සේගේ ගුණ කෙරෙහි පැහැදීමක් තියෙන කෙනා තමයි කාමයන් අතහරින්නේ. ඉතින් ඒක නිසා තමයි ශ්‍රද්ධාවෙන් පැවිදිච්ච කුල පුත්‍රයා කියන්න සුදුසුයි කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකින් මේක කියලා දෙනවා. මේ සූත්‍රයේ ලස්සන උපමාවක්. ඒක අපි අහලා තියෙන එකක්. ඒකේ විස්තර කරන මෙහෙම. උඩුකුරුව නිදන බොළඳ දරුවෙක් කිරිමවගේ ප්‍රමාදයෙන් ලී කැබැල්ලක් හෝ වෙනත් කැබලිත්තක් හෝ මුවේ දමාගන්නේ නම් ඒ කිරිමව වහවා ඒ කරුණ සිහි කරයි කියන. යම් කිසි පොඩි දරුවෙක්
යම් කිසි ගල් කැටයක් හරි ලී කෑල්ලක් හරි උගුරේ දාගන්න. දාගත්තට පස්සේ ඒක ඒ අම්මා දැක්කොත් එහෙම ආය පස්සර කල් දාන්නේ නැහැ ඒක අයින් කරන්න. මොකද කරන්නේ? ඉක්මනින් ඉක්මනින් ඒක උගුරෙන් අයින් කරන්න මහන්සියක් ගන්නවා. එතකොට ඒ උගුරෙන් කොහොමද අයින් කරන්න මහන්සිය ගන්නෙ? වහවායේ බහැර කරගත නොහැකි නම් වම් අතින් ඒ දරුවාගේ හිස දැඩිව අල්ලාගෙන දකුණු අතින් ඇඟිලි තුඩුව වකුටු කොට ලේ ගලන්නේ නමුත් ඒ බහැර කරන්නේ වෙයි කියන්නේ. එසකට එක අතකින් ඔළුව අල්ලගෙන අනිත් අත උගුරට ඇතුළටම දාලා ලේ ගැලුවත් කමක් නැහැ මේක අයින් කරන්න ඕනේ කියලා ඒ අම්මා අයින් කරනවා. එතකොට ඒකට හේතුව මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ වදාලා මක්නිසාද යත් මහණෙනි මේ දරුවාට මේ පීඩාවක් ඇත්තේ මේ දැන් ලේ ගලනකොට උගුරට අත දානකොට ලොකු අමාරුවක් තියෙනවා. ඒ නැතයි නොකියමි. ඒ නැහැ කියලා මම කියන්නේ නැහැ කියලා. මහණෙනි දරුවාගේ යහපත කැමැති හිත කැමැති අනුකම්පා ඇති කිරි මව විසින් අනුකම්පාව උපදවාය කළ යුත්තේ නැයි කියන ඒ කිරි මවගේ යුතුකම තමයි ඒ ගල් කැටේ හරි ලී කෑල් හරි ගලවලා අයින් කරන්නේ. ඇයි ඒ යුතුකම කැටේට ඒක එන්නේ? ඒ දරුවට ආදරය නිසා. ඒ දරුවට අනුකම්පාව නිසා තමයි ඒ අම්මා අනිවාර්යෙන් මේක ගලවලා අයින් කළ යුතුම දෙයක්. නැත්තම් ඒ දරුවා ඒක ගිලිලා මිය යන්න පුළුවන්. එහෙම නැත්තම් මාරාන්තික දුක් වේදනාවකට ලක් වෙන්න පුළුවන්. ආන්ගේ අනතුර දකින නිසා තමයි ඒ අම්මා විසින් කළ යුතුම කාර්යයක් තමයි ඒක අයින් කරන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි කියනවා බුදුරජාණන් වහන්සේ. නේ ඊට පස්සේ දේශනා කරනවා යම් කාලයක පටන් ඒ දරුවා වැඩුණේ වෙයිද ප්‍රඥාවන්තයයි කිව හැකි වෙයිද මහණ එකල්ලි කිරිමව ඒ දරුවා කෙරෙහි තිබ අවධානය ලිහිල් කරනවා. ඒ දරුවා ලොකු වුණාට පස්සේ තේරෙන වයසට ආවට පස්සේ ඒ දරුවා කෙරෙහි තියෙන අපේක්ෂාව දැන් ඉතින් මේ දරුවා කිසි දෙයක් කරදරයක් කරගන්න එකක් නැහැ. තමන්ගේ කටයුතු ටික හොඳට කරගනේ කියලා ඒ දරුවා කෙරෙහි අපේක්ෂාව අත්හැරිනවා. ඊට පස්සේ මහණෙනි ඒ එසේහින්ම භික්ෂුව විසින් කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාවෙන් කළ යුතු දෙය යම් තාක් නොකරන ලද්දේ වෙයිද? එතකොට ශ්‍රද්ධාවෙන් යමක් කළ යුතු නම් ආන් ඒ දේ යම් තාක් නොකරන ලද්දේ වෙයිද? ඒතරම් යම් කිසි භික්ෂුවක් ශ්‍රද්ධාවෙන් යමක් කළ යුතු නම් ඒ දේ කළා නැත්තම් කුසල් දහම් පිළිබඳව ලැජ්ජාවෙන් කළ යුතු දේ යම් තාක් නොකරන ලද්දේ නම් එතකොට පවට පව කරන් ලැජ්ජාවෙන් යමක් කළ යුතු නම් ඒ දේ කළා නැත්තම් කුසල් දහම් පිළිබඳ බයෙන් කළ යුතු දේ යම් තාක් නොකරන ලද්දේ නම් කුසල් දහම් පිළිබඳ බයෙන් යම් තාක් කර යුතු නම් ඒ දේ කළා නැත්තම් ඊට පස්සේ කුසල් දහම් පිළිබඳ වීරියෙන් කළ යුතු දේ යම් තාක් නොකරන ලද්දේ වෙයිද? කුසල් දහම් පිළිබඳ ප්‍රඥාවෙන් කළ යුතු දේ යම් තාක් නොකරන ලද්දේ වෙයිද? මහණෙනි ඒ තාක් මේ භික්ෂුව විසින් මා විසින් රැක්ක යුත්තේ කියලා. එතකොට ඒ සීක බලපහ ඇති කරගත්තේ නැත්නම් කෙනෙක් ඒක ඇති කර ගන්නකම්ම මා විසින් ඒ භික්ෂුව රැකගත යුතුයි කියලා. දැන් බලන්න එහෙනම් බුදුරජාණන් වහන්සේගේ කරුණාව අනුකම්පාව දයාව මේ වගේ තේරෙන්නේ නැද්ද අපිට? දැන් මේ කරුණු පහ නැත්තම් ඒ පහ ඇති කරගන්නකම් ඒ භික්ෂුව මම රැකගත යුතුයි කියන්නේ. ඒක භික්ෂුවක් හෝ භික්ෂුණියක් ඒවා ගිහි කෙනෙක් ඒවා දැසිවන පිරිසට වෙන මේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. දැන් ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා තමයි මුල් කරගෙන හැම දේශනාවක්ම කළා තියෙන්නේ. කලාතුරකින් දේශනා තමයි ගිහි අයට මුල් කරගෙන කරලා තියෙන්නේ. එතකොට ඒකට හේතුව මොකක්ද? අර කුඹුරු උපමා කරලා තියෙන්නේ. සරුසාර කුඹුරේ කුඹුරු තුනක් තියෙනවනම් සරුසාර කුඹුරක් තියෙනවා. ඊට පස්සේ සාමාන්‍ය සරුසාර කුඹුරුකුත් තියෙනවා. මොඩු බිමකුත් තියෙනවා කියන්නේ. ඉතින් දක්ෂ ගවියෙක් ඉස්සල්ලාම වපුරන්නේ කොයි කුඹුරේද කියලා. කොයි කුඹුරේද? සරුසාර කුඹුරේ තමයි ඉස්සල්ලාම විතර වී ටික ඉහන්නේ. ඊට පස්සේ තමයි සාමාන්‍ය සරුසාර කුඹුරේ යන්න. මුඩු බිමෙත් ඉහල දානවා මේක සතෙක්ට හරි ආහාරයක් වෙන්නේ නැත කියලා. ඒකෙත් ඉහල දානවා. ආන් ඒ වගේ තමයි මමත් ඉස්සලා භික්ෂු උන්වහන්සේලාට තමයි මේ ධර්මය
කියලා දෙන්න කියන්නේ. ඊට පස්සේ මම අවධානය යොමු කරන්නේ උපාසක උපාසිකාවන්ට කියලා. ඊට පස්සේ අන්‍ය ආගමිකයන්ටත් මම මේ අවධානය යොමු කරනවා කියන්නේ. ඒ අය මේ ධර්මය අහලා යම් සද්ධා මාත්‍රයක්වත් ඇති කරගත්තොත් ඒ අයට යහපත පිණිස පවතී කියලා. ඉතින් ආන් ඒ වගේ බුදුරජාණන් වහන්සේ නිතරම දේශනා තුළින් ඉලක්ක කරේ තමන්ගේ ශ්‍රාවක පිරිස වූ භික්ෂූන් වහන්සේලා උදෙසාම. ඉතින් ඒ භික්ෂූන් වහන්සේලා මේ සේක බල ඇති කරගන්නකම් බුදුරජාණන් වහන්සේ අර කිරිමවගේ උපමා කළ කිරිමව දරුවගේ උදුලේ ලී කෑල්ලක් හරි කැට කැබැල්ලක් හරි හිර වුණොත් ඒක ගලවන යම් උත්සාහයක් ගන්නවද? ඒ උත්සාහය ගන්න ඒ දරුවා කෙරේ අනුකම්පාව නිසා. ඒ වගේ සේක බල යම් තාක් නැද්ද කෙනෙක් තුළ ඒ තාක්ම බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුව බේරගන්න උත්සාහයක් ගන්නවා. දැන් බලන්න දේවදත්ත ස්වාමීන් වහන්සේ මුලින් ශ්‍රද්ධාව තිබ්බා. ටික කාලයක් ගිහිල්ලා ශ්‍රද්ධාව නැති වෙලා ගියා. අවසාන මොහොත දක්වාම බුදුරජාණන් වහන්සේ දේවදත්ත ස්වාමීන් වහන්සේ බේරගන්න ලොකු උත්සාහයක් ගත්තා. අන්තිමට උපමා කළේ කොයි වගේකද? අසූචි පිරිච්ච වලක මිනිස්සෙක් වැටලා ඉන්නවනම් තමන්ගේ උසට පිරිච්ච අසූචි වලක ඒ අසූචි වලේ අසූචි නොගෑවෙච්ච එක ලොංගහක් හරි උඩට ඇවිල්ලා තියෙනවද බලනවා. ඒකෙන් හරි ඇදලා ගන්න. ඒ වගේ දේවදත්ත බේරගන්න මං උත්සාහ කළා කියලා. ඒක බලන්න එහෙනම් බුදුරජාණන් වහන්සේ අපේක්ෂාව අතහරින්නේ නැහැ කෙනෙක් මේ සේක බල ඇති කරගන්න. එතකොට ආන් ඒ වගේ සේක බල යම්තා කෙනෙක් තුළ නැත්තං ඒ කෙනා බුදුරජාණන් වහන්සේගේ අවවාදය තුළ හොඳට හික්මිය යුතුයි. දැන් මුල්ම කාලය අපි සිල්පද සමාදන් වෙනකොට යම් යම් අපහසුකම් එනවා. වත් පිළිවෙත් කරනකොට යම් යම් අපහසුකම් එන්නේ නැද්ද? වත් පිළිවෙත් කරනකොට අපහසුකම් එනවා. දැන් සාමාන්‍ය ගිහි ජීවිතේ ගත කර කෙනෙක් නම් වැඩ ගොඩාක් වැඩි තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න හම් වෙන්නේ. එතකොට ඒ වැඩ අතරේ ඒ වැඩ සමහර ඒවා අත්‍යවශ්‍යදෝ අතහරින්නේ නැන ධර්මයන්නේ. එතකොට අපහසුකම් එන්න පුළුවන් ගිහි ජීවිතේ ගත කරන කෙනෙක්ට උනා. එතකොට පැවිදි ජීවිතේ ගත කරන කෙනෙකුට යම් යම් අපහසුකම් එන්න පුළුවන්. දැන් සාමාන්‍ය කෙනෙක් නම් සිල්පද 10ක් ප්‍රසම්පදායන සිල්පද 220ක් අධිකරණ කියලා හතක් තියෙනවා 27ක් ඔක්කොම. එතකොට ඒ ටික රකගන්න යම් අපහසුකම් එන්න පුළුවන්. හැබැයි අපහසු ආවට ඒකෙන් වෙන්නේ මොකද්ද? ඒ සේක බල ඇති කරගන්න අනුග්‍රහයක් ලැබෙන. එතකොට ආන් ඒක ඉවසගෙන ඉන්න ඕනේ. දැන් අපි අර ඉස්සල සූත්‍රක ඉගෙන ගත්තනේ. යම් කිසි කෙනෙක් මේ සේක බල ඇති කරගන්නකම් සේක බල නැත් තියෙනවනම් එයා කායික දුකෙන් හාරි මානසික දුකෙන් හාරි අඬා අඬා හාරි කමක් නැහැ මේ පැවිදි ජීවිතේ වාසය කරන්න බ්‍රහ්මචාරී ජීවිතේ ගත කරන්න ඕනේ. එතකොට අපහාසයෙන් හරි සීල් ටික රැක්කොත් ලාභයක් ඇයිද පාඩුවක් ඇයිද? අපහාසයෙන් හරි සමාධියක් උපදව ගන්නවා. ලාභයක් ඇයිද පාඩුවක් ඇයිද? ආ බලන්න. එතකොට සමාහට භාවනා කරන්න හරි අමාරුයි. වාඩි වෙලා ඉන්න ටිකක් කළා ඉන්නකොට කකුල් දෙක රිදෙන, පොන්ද රිදෙන. අමාරුවෙන් හරි මහන්සිලා මහන්සිලා සමාධියක් උපදව ගන්නවා. ආන් එයාට යහපතක් එන. ඒ වගේ මුල් කාලේ අපහසුකම් ඇති වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළේ යම් කිසි අපහසුකමක් ඇති වෙන්න පුළුවන් නැත්තේ නොවේ කියලා වදාළා. ඉතින් ආන් ඒ නිසා සේක බල ඇති කරගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්තට පස්සේ ඊට පස්සේ කුසල් දහම් පිට ලැජ්ජාවෙන් කළ යුතු දේ කරන ලද්දේ වේද? එතකොට පව කරන්න ලැජ්ජාව යම් කිසි කෙනෙක් උපදවා ගත්තනම් ඊට පස්සේ අකුසල් කරන්න බය ඇති කරගත්තනම් ඊට පස්සේ වීරිය ඇති කරගත්තනම් ප්‍රඥාව ඇති කරගත්තනම් ආන් ඒ කෙනා බුදුරජාණන් වහන්සේ ඒ ආයතනින් පස්සේ මේ තිබු අවධානයේ මාතුලින් ලිහිල් කරමි කියන. එතකොට අර මුල්ම තිබ්බ අවධානයේ යොමු කරන්නේ නැහැ කියන. දැන් මේ භික්ෂුව තමාගෙන් රැකගත යුතු ආකාරය දන්නවා කියනවා. ප්‍රමාදයට කවදාවත් වැටෙන්නේ නැහැ කියන. එහෙනම් සේක බල ඇති කරගත්ත කෙනා ආය ප්‍රමාදී කෙනෙක් නෙවෙයි අප්‍රමාදී කෙනෙක් කියලා තේරුම් ගන්න ඕන. ඉතින් ඕන් ওই විදිහට එහෙනම් කාමේසු පලාලිත සූත්‍රේ අපිට ගන්න ජීවිතයට ගන්න ගොඩාක් ධර්ම කරුණු එහෙනම් තියෙනවා. එතකොට මේ දේශනාවෙන් අපේ ජීවිතේට
බොහෝ කරුණු දැනග ඉගෙන ගත යුතු ගලපා ගත යුතු කරුණු තියෙනවා. ඒ තමයි සේක බල අපි එහෙනම් අපේ ජීවිතේ ඇති කරගත යුතුයි. එතකොට සේක බල ඇති කරගන්නකම් බුදුරජාන් වහන්සේ අපි රැක ගන්නවා. සේක බල ඇති කරගත්තට පස්සේ බුදුරජාන් වහන්සේ අවධානය අපි තුළින් ලිහිල් කරනවා කියලා තියෙනවා. එතකොට ලිහිල් කළා කියලා එතකොට ලිහිල් කරන්නේ මොකද? යාට තමන් තුළින් රැකෙන්න පුළුවන්කම තියෙනවා. අප්‍රමාදී කෙනෙක් බවට පත් වුණාට පස්සේ තමයි ඒ කටයුත්ත කරන්නේ. ඉතින් ආන් ඒ නිසා අපිත් හොඳට එහෙනම් හිතේ ගන්න ඕනේ අපි තුල සේක බල ඇති කරගන්නකම් වැඩිහිටි භික්ෂුන් වහන්සේලා යටතේ ඊට පස්සේ ගුරු උපදේශ යටතේ ගුරුවරුන් යටතේ කීකරුවේ ඒ කරුණු වලට සවන් දීලා වාසය කළ යුතුයි කියලා අපි හික්මෙන්නට ඕනේ. ඉතින් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තව සූත්‍ර දේශනාවක් තියෙනවා චවන කියන සූත්‍රය. එතකොට චුත වීම ගැන වදාළ දෙසුම ඊළඟ එක. එතකොට ඉස්සෙල්ලා ඉගෙන ගත්ත සූත්‍රය මොකද්ද? කාමේසු පලාලිත කියන සූත්‍රය. ඒකේ තේරුම මොකක්ද? කාමේ දැඩි ලෙස ඇලීම ගැන වදාළ දෙසුම. එතකොට මේ දේශනාව තමයි චවන සූත්‍රයේ චුත වීම ගැන වදාළ දෙසුම. එතකොට චුත වෙනවා කියන වචනේ අපි අහලා තියෙනවා නේද? කෙනෙක් මැරෙනකොට කියන්නේ මේ ජීවිතෙන් චුත වුණා කියලා. ඊට කලුරිය කළා. ඊට මරණයට පත් වුණා. ඒ කියන්නේ මේ ඉන්න ජීවිතෙන් බැහැර වෙලා ගියා කියන එක තමයි සාමාන්‍ය චුත වීම කියලා කියන්නේ. එතකොට මේකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පස් කරුණකින් සමන්විත භික්ෂුව නිවන් මගින් චුත වේ කියලා. එතකොට නිවන් මාර්ගය කියන්නේ මොකද්ද? නිවන් මාර්ගය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ඒ මාර්ගයෙන් අයින් වෙලා යනවා, විසි වෙලා යනවා, චුත වෙලා යනවා කියන්නේ ඒක. එතකොට කොයි කරුණු පහෙන්ද ශ්‍රද්ධා රහිත වූ භික්ෂුව නිවන් මගින් චුත වේ කියන්නේ? කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදීම නැත්නම් එයා කොච්චර බෞද්ධ කිව්වත් මේ ශාසනයෙන් චුත වෙලා ඉන්න කෙනෙක්. ඊට පස්සේ මහණෙනි කුසල් දහම් පිරිහීම ගැන ලැජ්ජාව නැති භික්ෂුව නිවන් මගින් චුත වේ කියන පව් කරන්න ලැජ්ජාව නැති භික්ෂුව මේ ශාසනයෙන් මාර්ගයෙන් චුත වෙලා ඉන්න කෙනෙක් කියන. ඊට පස්සේ කුසල් දහම් පිරිහීම ගැන බය නැති භික්ෂුව නිවන් මගින් චුත වේ කියන. ඒක කුසල් දහම් පිරිහීම බයක් නැත්තම් ආගයත් මේ නිවන් මාර්ගයෙන් චුත වෙලා ඉන්න කෙනෙක් කියන. ඊට පස්සේ කුසීතු භික්ෂුව නිවන් මගින් චුත වේ කියනවා. කම්මැලි නම් වීරිය නැත්තම් දැන් වීරිය ගැන කොහොමද තියෙන්නේ? වීරිය ආරම්භ කරන්නේ නැත්තම් වීරිය පවත්වන්නේ නැත්තම් නොනවත්තාම වීරිය පවත්ව ගන්න නැත්තම් ආන් ඒ භික්ෂුව නිවන් මගින් චුත වෙලා කියනවා. දැන් කුසීත ආරම්භක වස්තු සූත්‍රය විස්තර කරලා තියෙන ලස්සනට කුසීත කෙනාගේ ලක්ෂණ මොනවාද කියලා. ඒකට කරුණු 8ක් විස්තර කරනවා කුසීත කෙනාගේ තියෙන ලක්ෂණ. අහලා තිනවනේ. එතකොට වන්න බුදුරජාණන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙක් දුර ගමනක් යන්න තියෙනවා කියලා. ඒතකොට දුර ගමනක් යන්න තියෙනකොට යා කල්පනා කරනවා කියනවා අද මට දුර ගමනක් යන්න තියෙනවා. ඒ නිසා ටිකක් සැතපෙන්න ඕනේ කියලා නිදා ගන්නවා කියලා. ඊට පස්සේ වන්න යා දුර ගමන යනවා කියලා. ගිහිල්ලා ඉවරලා කල්පනා කරනවා හරි අමාරු යකටත් දුර ගමනක් ගියා. ඒ නිසා පොඩ්ඩක් නිදා ගන්න ඕනේ. ආන් ඒක තමයි කියන කුසීතකම කියන්නේ. ඊට පස්සේ ඔන්න කෙනෙක්ට යම්කිසි කටයුත්තක් තියෙනවා කියනවා කරන්න. එතකොට එයා කල්පනා කරනවා මට ලොකු කටයුත්තක් කරන්න තියෙනවා. අපි උදේ කල්පනා කරනවා කියමු. හවස් වරේ ලොකු කටයුත්තක් කරන්න තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් නිදා ගන්න ඕනේ කියලා කුසීත වෙනවා. ඊට පස්සේ ඒ කටයුත්ත කරලා ඉවරනාට පස්සේ හරි අමාරු යකටත් ලොකු කටයුත්තක් කළා. ආන් යා පොඩ්ඩක් නිදා ගන්නවා කියලා. කුසීත ආරම්භක වස්තු කියන සූත්‍රය තියෙනවා. ඊට පස්සේ ඔන්න කෙනෙක්ට අසනීපයක් හැදෙනවා. පුංචි අසනීපයක් හැදෙනවා කියනවා. අසනීපි පුංචි අසනීපි හැදුනට පස්සේ කල්පනා කරනවා හරි වැඩේ මට අසනීප වෙලා ඉන්නේ. ඒ නිසා පොඩ්ඩක් නිදා ගන්න ඕනේ කියලා නිදා ගන්නවා. ඊට පස්සේ ඔන්න අසනීපි ටිකක් බෙහෙත්ේම අරගෙන හොඳ වුණාට පස්සේ කල්පනා කරනකොට මේ ළඟ හොඳ වුණේ අසනීපි පොඩ්ඩක් හොඳ වුණා විතරයි. එහෙම කියලා තව පොඩ්ඩක් නිදා ගන්නවා කියන. ඊට පස්සේ වන්න දානේ. දානේ සමහර විට බොහොම
මේ ප්‍රණීත දානයක් හම්බෙන්නේ නැහැ කියන. දානේ ටිකයි හම්බෙන්නේ කියන. එතකොට එයා කල්පනා කරනවා අද නම් දානේ චුට්ටයි හම්බුනේ හරි අමාරුයි භාවනා කරගන්නත් අමාරුයි. ඒ නිසා පොඩ්ඩක් කලන්තේ වගේ ඇඟට කියලා නිදා ගන්නවා කියලා. ඊට පස්සේ ඔන්න ඊළඟ දවසේ දානේ ප්‍රණීත විදිහට හම්බ වෙනවා කියලා. හම්බුනාට පස්සේ කල්පනා අද නම් හොඳ දානයක් හම්බුණා. වඩත් හොඳට පිරලා තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් නිදා ගන්න ඕනේ. ආන් එහෙම කුසීත වෙනවා කියලා. ඉතින් ආන් ඒ වගේ කුසීත කෙනා මේ නිවන් මාර්ගයේ චුත වෙච්ච කෙනෙක් කියලා. ඒතර වීරියවන්තයා කොහොමද එහෙනම්? එයා කල්පනා කරන්නේ. එයා දුර ගමනක් යන්න තියෙනකොට කල්පනා කරන්නේ කොහොමද හොඳ පැත්තට? මට හවසට දුර ගමනක් යන්න තියෙනවා. එතකොට මට මේ බුදුරයන් ආයේ ශාසනය කරන්න අමාරුයි. ඒ නිසා මම දැන් ටිකක් භාවනා කරන්න ඕනි කියලා භාවනා කරන්න පටන් ගන්නවා. අන්න වීරිය ආරම්භයි. ඊට පස්සේ යන දුර ගමන ගිහිල්ලා ඇවිල්ලා එයා කල්පනා කරනවා කියන දුර යන ගමන යන අතරේ මගේ ඉන්ද්‍රියා සංවර වුණා, වටපිට බැලුව මං ඉන්ද්‍රියා සංවර වුණා, කය රැක ගන්න බැරි වුණා, බුදුරයන් ආශිර්වාදනය කරන්න මට බැරි වුණා. ඒ නිසා මං දැන් ටිකක් මන භාවනා කරන්න ඕනේ කියලා එයා කල්පනා කරනවා. ආන් ඒ විදිහට කරුණු කීපෙම ඊට පස්සේ දානේ හම්බුණත් එයා වීරියවන්තයි කියන. දාන නොලැබුණත් බණ භාවනා කරන්න වීරිය වඩනවා. අසනීපය හැදුනොත් එයා කල්පනා කරනවා මේ අසනීප මට වැඩි වුණොත් බණ භාවනා කරගන්න බැරුව යනවා. ඒ නිසා මං දැන් ටිකක් බණ භාවනා කරන්න ඕනේ කියලා වීරිය කරනවා. අසනීපය හොඳ වුණාට පස්සේ එයා කල්පනා කරනවා කියනවා දැන් මගේ අසනීපය හොඳ වුණා. අසනීපය තියෙනද වෙලාව මට මේ හරියට සිහිය පිහිටව ගන්න බැරි වුණා. දැන් මං වීරිය වඩන්න ඕනේ කියලා වීරිය කරනවා. ඉතින් ආන් ඒ වගේ බුදුරජාන් වහන්සේ වදාලා ඒ කුසීත කෙනා මේ නිවන් මාර්ගයේ චුත වෙච්ච කෙනෙක්. ඒ වගේ ප්‍රඥා රහිත වූ භික්ෂුව නිවන් මාර්ගයේ චුත වෙච්ච කෙනෙක් කියනවා. මේ ජීවිතේ හට ගන්න විදිය නැති වෙන ආකාරය දන්නේ නැත්නම් ආන් ඒ කෙනත් මේ නිවන් මාර්ගයේ චුත වෙලා ඉන්න කෙනෙක්. එතකොට මේ කරුණ පහෙන් යුක්ත කෙනා මේ ශාසනයේ චුත වෙච්ච කෙනෙක් කියලා බුදුරජාන් වහන්සේ චවන කියන සූත්‍ර දේශනාවේ විස්තර කරනවා. මහනි ශ්‍රද්ධාවන්ත භික්ෂුව නිවන් මගින් චුත නොවේ කියනවා. ශ්‍රද්ධාව තියෙනවා නම් එයා මේ නිවන් මාර්ගයෙන් චුත වෙච්ච කෙනෙක් නෙවෙයි කියනවා. ඊට පස්සේ කුසල් දහම් පිරිහීම ගැන ලැජ්ජාව තියෙනවා නම්, පව් කරන්න ලැජ්ජාව තියෙනවා නම්, බය තියෙනවා නම්, වීරිය තියෙනවා නම්, ප්‍රඥාව තියෙනවා නම් ආන් ඒ කෙනා මේ නිවන් මාර්ගයෙන් චුත වෙච්ච කෙනෙක් නොවේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට ආන් එහෙනම් ඒ දේශනාවෙන් අපිට ගන්න තියෙන මොකක්ද? මේ කුසල් දහම් පිළිබඳව මේ සීක බල නැත්නම් අපි මේ ශාසනයෙන් චුත වෙලා ඉන්න කෙනෙක් කියලා තේරුම් ගන්න ඕනේ. එතකොට සීක බල පිහිටවලා තියෙනවා නම් සීක බල අපි උපද්දවගෙන තියෙනවා නම් මේ ශාසනයෙන් චුත විත්තේ නැති ශාසනයේ රැඳිලා ඉන්න කෙනෙක් කියලා තමන් තේරුම් ගන්න ඕනේ. එතකොට ආන් ඒ කාරණේත් එහෙනම් මේ දේශනාවෙන් සාරාංශය හැටියට මතක තියාගන්න ඕනේ. එතකොට ඊළඟ දේශනාව තමයි පඨම අගාරව කියන සූත්‍රය. එතකොට පඨම අගාරව කියන්නේ ဒုတိය අගාරව කියලා සූත්‍රකුත් තියෙනවා. අගාරව කියන වචනේ අපි නිතරම අහලා පුරුදු වචනයක්. මොකක්ද අගාරව කියන්නේ? ගෞරව නැතිකම. එතකොට පඨම අගාරව කියන්නේ ගෞරව නැතිකම ගැන වදාළ පළමු දේශන. එතකොට ගෞරවය කියන එක අපි නිතර අහලා තියෙන වචනයක්. ගිහි කාලෙත් අහනවා. නිතරම සමාජය අහන තියෙන වචනයක් තමයි ගෞරවය කියන වචනේ. එතකොට අපි සාමාන්‍ය ජීවිතේ ගත කරනකොට ගිහි ජීවිතේ ගත කරන කෙනෙක් ගෞරව කරන්නේ කාටද? වැඩිහිටියන්ට, ඥාති මිත්‍රාදීන්ට, යමගේ වැඩපලේ වැඩ කරන ප්‍රධාන ආයතන ප්‍රධානීන්ට. ඒ වගේ ගෞරවයක් තමයි සාමාන්‍ය ලෝකේ කතා කරන්නේ. එහෙම නැත්නම් රටේ ජනාධිපති කෙනෙක් ගෞරව දක්වන්න. ඊට පස්සේ මියගිය රටේ වීරවරයෙක් කෙනෙක් ගෞරවය දක්වන්න ඕනේ. ආන් ඒ වගේ ගෞරවයේ වචනයක් තමයි සාමාන්‍ය ලෝකේ භාවිතා වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සූත්‍ර දේශනාවේ ධර්මයේ හැසිරෙන කෙනාට ඒ ගෞරවයේ ඇත්තට අදාළ එකක් නෙවෙයි. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළ ගෞරවය කියන්නේ මෙන්න මේකයි කියනවා. පස් කරුණකින් සමන්විත භික්ෂුව ගෞරව නැත්තේ වෙයි කියන. යටහත් පැවතුම් නැත්තේ වෙයි. නිවන් මගින් චුත වෙයි. ධර්මයේ තුල නොපිහිටයි.
ඒ කවර කරුණු පසකෙන් දෙයක්. එතකොට එයා ගෞරවේ නැත්තං. ඊට පස්සේ යටහත් පැවතුන් නැත්තං. ධර්මයෙන් චුත වෙයි, ධර්මය තුළ නොපිහිටයි කියන කවර කරුණු පහක් වෙන්නේ නැති දේ නම්. සේක බල නැත්තං ආන් ඒ කෙනා ගෞරවේ නැති කෙනෙක් කියන. ඒ වගේම යටහත් පැවතුන් නැති කෙනෙක් කියන. ඒ වගේම මේ ශාසනයෙන් චුත වෙච්ච කෙනෙක් කියනවා ධර්මය තුළ නොපිහිටා සිටින කෙනෙක් කියන. සේක බල නැත්තං. දැන් බලන්න සේක බල නැති කෙනාට තියෙන කරුණු ගොඩාක් තියෙන සේක බල නැත්තං එයා මෙහෙම මෙහෙම කෙනෙක් කියන. දැන් අපි මුල් සූත්‍රවල ඉගෙන ගත්ත සේක බල නැත්තං එයා ශික්ෂාපද ප්‍රතිසේව කළ ගිහි බවට පත් වෙනවා කියලා. සේක බල නැත්තං මරණයෙන් පස්සේ නිරේ උපදිනවා කිව්වා. ඊට පස්සේ සේක බල නැත්තං එයා බුදුරජාණන් වහන්සේගේ යටතේම සිටිය යුතු කෙනෙක් කියලා අපි කාමේසු පලාලිත සූත්‍රය ඉගෙන ගත්තා. බුදුරජාණන් වහන්සේගේ යටතේ බුදුරජාණන් වහන්සේ ළඟම සිටිය යුතු කෙනෙක් කියලා. ඉතින් ආන් ඒ විදිහේ සේක බල නැති කෙනාගේ තියෙන ලක්ෂණ තමයි එයා ගෞරවය කරන කෙනෙක් නෙවෙයි. ඒ වගේ යටහත් පැවතුන් නැති අකීකරු කෙනෙක්. ඒ වගේම සේ ශාසනයෙන් චුත වෙච්ච කෙනෙක් ධර්මයේ තුල පිහිටි කෙනෙක් නෙවෙයි. එතකොට ශ්‍රද්ධා රහිත භික්ෂුව ගෞරව නැත්තේ. දැන් ගෞරවය කියන වචනේ අපි එහෙනම් ධර්මයේ තුලින් පැහැදිලි කරගන්න ඕනේ. එතකොට ඒ සඳහා අංගුත්තර නිකාය 4 වෙනි පොත් වහන්සේගේ ලස්සන සූත්‍ර කීපයක් තියෙනවා. ගෞරවය කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් දේශනා. ඒ කරුණු තියෙන්නේ අංගුත්තර නිකාය 7 වෙනි කොටසේ චක්ක නිපාතේ සහ සත්තක නිපාත. චක්ක නිපාත කියන්නේ අපි ඉගෙන ගත කීයද? කරුණු 6 බැගින් තියෙන. සත්ත නිපාත කිව්වේ කරුණු 7 බැගින් තියෙන. ආන් ඒ සූත්‍ර දේශනා වෙන මෙහෙම තියෙනවා. හිරිගාරව සූත්‍රය ලැජ්ජාවට ගෞරවය නැති බව ගැන වදාළ දෙසුමු. අන ගෞරවය කියන එක. එතකොට එදා රාත්‍රියේ එක්තරා දෙවි කෙනෙක් මැදියම් රැයේ මනස්කාන්ත පැහැයකින් නැතුව මුළු මහත් දෙවුරම බබළුවාගෙන මා වෙත පැමිණියේ. පැමිණ මාට සකසා වන්දනා කොට එකත් පස සිටගත්තේ මහනේ එකත් පස සිටියේ දෙවියා මාට මේ පැසදේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා එක්තරා දෙවියෙක් මං සැවැත්නුවර ජේතවනාරාමේ ඉන්නකොට රාත්‍රී කාලේ මුළු දෙවුරම බුලවාගෙන ඇවිල්ලා පැත්තකින් වාඩි වෙලා මට මෙන්න මෙහෙම කිව්වා. ස්වාමීනි, භික්ෂුවගේ නොපිරිහීම පිණිස මේ ධර්මයෝ සතක් පවතින්නහයි. ඒ කවර සතක්ද යත්? භික්ෂුවකගේ නොපිරිහීම. පිරිහෙන්නේ නැතිව ඉන්නවනම් මේ කරුණ සතෙන් යුක්තව සිටිය යුතුයි කියලා මට අදහසක් ඇති වුණා. ඒ තමයි ශාස්ත්‍රූන් වහන්සේ කෙරේ ගෞරවය ඇති බව. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරේ ගෞරවය තියෙනවා නම් එයා පිරිහෙන්නේ නැති කෙනෙක්. ධර්මයේ කෙරේ ගෞරවය ඇති බව ඒ භික්ෂුවගේ නොපිරිහීම පිණිස පවතින කාරණයක්. සංඝයා කෙරේ ගෞරවය ඇති බව. සංඝයා කෙරේ ගෞරවය ඇති තිබ්බොත් එහෙම එයා නොපිරිහෙන කෙනෙක්. ශික්ෂාව කෙරේ ගෞරවය ඇති බව. එතකොට ශික්ෂාපද කෙරේ ගෞරවය තියෙනම් ඒත් පිරිහෙන්නේ නැති කෙනෙක්. ඊළඟ සමාධිය කෙරේ ගෞරවය ඇති බව. සමාධිය කෙරේ ගෞරවය තියෙනවනම් එයත් පිරිහෙන්නේ නැති කෙනෙක්. පවට ලැජ්ජාව කෙරේ ගෞරවය ඇති තියෙනවනම් පවට ලැජ්ජාව කියන ගුණයේ තෙරේ ගෞරවය තියෙනවනම් එයත් පිරිහෙන්නේ නැහැ. පවට බය කෙරේ ගෞරවය ඇති බව තිබ්බොත් එයත් පිරිහෙන්නේ නැති කෙනෙක්. එතකොට කාරණු කීයක්ද? පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ කෙරේ ගෞරවේ තියෙනවනම්, ධර්මයේ කෙරේ ගෞරවේ තියෙනවනම්, සංඝ රත්නයේ කෙරේ ගෞරවේ තියෙනවනම්, ශික්ෂාපද කෙරේ ගෞරවේ තියෙනවනම්, සමාධියේ කෙරේ ගෞරවේ තියෙනවනම්, පවට ලැජ්ජාව කෙරේ ගෞරවේ තියෙනවනම්, පවට බය කෙරේ ලැජ්ජා මේ ගෞරවේ තියෙනවා. කරුණු 7ක් තියෙනවා. එතකොට ආන් ඒ කරුණු 7 තියෙනවනම් මේ භික්ෂුව පිරිහෙන්නේ නැහැ කියනවා. එහෙනම් ගෞරවය කියන වචනේ තේරුම් ගන්න පුළුවන් නේද? ධර්මයේ ගෞරවය ඇති කරගන්නවා කියලා කියන්නේ මොකක්ද එහෙනම්? බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කර ගැනීම. ධර්මයේ කෙරෙහි ගෞරවය ඇති කර ගැනීම. සංඝ රත්නයේ කෙරෙහි ගෞරවය ඇති කර ගැනීම. එතකොට කීකරුකම කියන්නේ එහෙනම් මොකක්ද? කීකරුකමත් ආන් ඒකම තමයි. බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්න ඕනේ.
ධර්මයට කීකරු වෙන්න ඕනේ. සංඝ රත්නයට කීකරු. ඒ කියන්නේ යටහත් පැවතුම් ඇති කෙනෙක් කියන්නේ. ඒ කියන්නේ යටහත් පැවතුම් ඇති කෙනෙක් කීකරු කෙනෙක්. ඒක කීකරු වෙන්න නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවේ තියෙන්න ඕනේ. ධර්මයේ කෙරෙහි ගෞරවේ තියෙන්න ඕනේ. සංඝ රත්නයේ කෙරෙහි ගෞරවේ තියෙන්න ඕනේ. ශික්ෂා පද කෙරෙහි හොඳ ගෞරවයක් තියෙන්න ඕනේ. සිල්පද කර ගෞරවයේ බුදුරජාණන් වහන්සේ කියලා ගුණාක් භික්ෂුන් වහන්සේලාට ලොකුවට ප්‍රකට වෙච්ච කාරණය. ශික්ෂා ගෞරවය කියන පුංචි දීපව ලොකු ගෞරවයෙන් රැකලා තියෙන. දැන් විකාල භෝජන සිල්පදේ. පවා හොඳ ගෞරවයෙන් ඒ කාලේ සමාදන් වෙලා රැකලා තියෙන. දැන් ඔය අපි ඉස්සරත් දන්න කාරණයක් තමයි ඒක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේලා දෙනම ගමනක් ගියා. එතකොට ඒ ගමන යනකොට ඒ කාලේ බුදුරජාණන් පනවලා තිබ්බ ශික්ෂාපදයක්. ඒ තමයි උපසම්පදා ස්වාමීන් වහන්සේලාට වතුර පෙරන් නැතුව වළඳන්න එපා කියලා. ඒක වතුර වළඳනකොට පෙරන් නැතුව වළඳන්න එපා කියලා ශික්ෂාපදයක් පනවලා තිබ්බ වෙනකොට. දැන් මේ ස්වාමීන් වහන්සේලා දුර ගමනක් යන්නේ. දුර ගමනක් ඇවිදගෙන යනකොට දැන් එක ස්වාමීන් වහන්සේ නමක් සේකියා ශික්ෂාපද ගණන් ගත්තේ නැහැ. ශික්ෂා ගෞරවයක් නැහැ. ඒ ස්වාමීන් වහන්සේ වටපිට බල බල අත්තොල්ලොල්ල පාරේ ඉන්න මිනිස්සුත් ඒ කතා කර කර ඔයේ යනව hinaවි. ඉතින් අනිත් ස්වාමීන් වහන්සේ එහෙම නැහැ. හරි ගෞරවයෙන් උත්තර තමයි වඩින්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කිව්වා අර ස්වාමීන් වහන්සේට අනේ භික්ෂුන් ස්වාමීන් වහන්සේ ඔය විදිහට යන්න එපා. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ ඔළුව හොල්ලොල්ල යන්න එපා කියලානේ. අත්තොල්ලොල්ල යන්න එපා කියලානේ. ඇඟ හොල් හොල්ල යන්න එපා කියලන්නේ. ඊට පස්සේ මිනිස්සුත් එක්ක හිනාවී යන්න එපා කියලන්නේ. ඉතින් බුදුරයාණන් ගොඩාක් සේකියා පද කියලා දීලා තියෙනවා. ඔය විදිහට කරන්නම් එපා කිව්වා. ආර ස්වාමීන් වහන්සේ තරහා ගියා. තරහා ගිහලා මොකද කිව්වේ? මට ඔය කියන්න ඕනේ නැහැ කිව්වා. මට ශික්ෂා පද ගැන කියන්නේ දෙන්නේ නැ එන්න එපා. මම දන්න ඔක්කොම කියලා කේන්ති කිව්වා. දැන් ආමනාපෙන් යන්නේ. ඒ ස්වාමීන් වහන්සේ දෙන ආමනාපෙන් දැන් යන්නේ. තව ටිකක් දුර ගියා. තව ටිකක් දුර යනකොට අර මේ අනිත් ස්වාමීන් වහන්සේ නැන්නේ හොඳ ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ ලොකු වතුර තිබහක් ඇති වෙනවා. ඒ වතුර තිබහක් ඇති වෙලා ගියා ඇලක් ළඟට. එතකොට පාරේ ඇයින ඇලකුත් තිබ්බා. ඊට පස්සේ වන දැන් වතුරත් තිබහයි. බැලුවා වතුර බොන්නේ පිරහංකරියක් නැහැ. ගන්න අමතක වෙලා. දැන් බුදුරණ ශික්ෂාපදේ පනවලානේ තියෙන්නේ. වතුර පෙරන්නේ නැතුව වළඳන්න එපා. ඊට පස්සේ මොකද කළේ? අර ස්වාමීන් අනිස් ස්වාමීන් ආශ්‍රයගඟ තියෙනවා දැක්කා පෙරහන් කඩයක්. ඇහුවාසේ පෙරහන් කඩයක් තියෙනවා. මල් ළඟ නම් තියෙනවා කිව්වා. අනේ මට ගොඩාක් වතුර පිපාසයි. ඔය පෙරහන් කඩේ පොඩක් දෙන්න කිව්වා. හා දෙන්නම් මං කියලා බෑ කිව්වා. දැන් පෙරහන් කඩේ දෙන්නේ නැහැ. දැන් අර ස්වාමීන් වහන්සේ ඉල්ලන 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 ඉල්ලනවා දෙන්නේම නැහැ පෙරහංගලි. දෙන්නේ නැකෝ පෙරහංගලි. දැන් තරහෙන් හිටියා. දැන් අනිස් ස්වාමීන් වහන්සේ කීප වතාවක් කියලා දුන්නේ නැහැ පෙරහංගලි. වාඩු වුණා ඇල ළඟ. මොකක් කරන්නේ නැද්ද? හරි ඕන්නේ නැහැ මං එහෙනම් වතු ටිකක් වළඳලා ගිහිල්ලා වැද්ද සා ගන්නවා කියලා හිතුවද? දැන් බලන්න ශික්ෂා ගෞරවය කියන්නේ පුදුම ගෞරවයක්. අපිට හිතා ගන්නවත් බෑ ඒ ගෞරවය. ඒ ස්වාමීන් වහන්සේ එතන වාඩි වෙලා හිටියා. ජීවිතේ නැති වෙලා ගියා, අපවත් වෙලා ගියා, වතුර බිව්වේ නැහැ. කොහොම ගෞරවයක් තියෙන්නේ ඇති ශික්ෂාපද කියලා. පොඩි ශික්ෂාපදයක්. ඒ ශික්ෂාපදේ හැමති දිසා ගන්නත් පුළුවන්. හැබැයි පුංචි ශික්ෂාපදේ පවා ඒ කාලේ භික්ෂුන් වහන්සේලා කැඩුවේ නැහැ. ඒ කැඩුවේ නැත්තේ මොකද? සාස්ත්‍රූ ගෞරවේ තිබ්බ නිසා. ධර්ම ගෞරවේ තිබ්බ නිසා, සංඝ ගෞරවේ තිබ්බ නිසා, ශික්ෂා ගෞරවේ තිබ්බ නිසා පුංචි සිල්පදේ පවා කඩන්න නැතුව රැක ජීවිතය අතහැරිය කියන්නේ. අපිට හිතා ගන්නවත් පුළුවන් අද කාලේ. හිතා ගන්නවත් බෑ ඒ ගෞරවේ ගැන. ඔය ගොඩාක් සිද්ධ තියෙන විනය පිටකේ. පුංචි සිල්පද දිවි හිමියන් රැකලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ගෞරවේ උපදින නම් එහෙනම් සේක බල තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කෙරේ ගෞරවේ මේ ගුණ කෙරේ පැහැදීමක් තියෙන්නට ඕනේ. පාවට ලැජ්ජාව කෙරේ ගෞරවයක්
මේ පවට ලැජ්ජාව කෙරෙයි මේ ලැජ්ජාවක් එයා තුළ තියෙන්න ඕනි. පව් කරන්න බයක් තියෙන්න ඕනි. වීරියක් තියෙන්න ඕනි. ප්‍රඥාවක් තියෙන. දැන් බලන්න වීරියේ ස්වාමීන් වහන්සේලා කොහොමද කියන්නේ? පටන් ගත්ත වීරිය ජීවිතේ ඉවර වෙනකන් අත්හැරියේ නෑ. නොනවතින වීරියක්. නැත්තම් ටිකක් වෙලා යනකොට කලන්තේ දාගෙන එනකොට හරි වොන්න හිතෙනවනේ. වීරිය නැත්තම්. ඉතින් පටන් ගත්ත වීරිය ම අදිෂ්ඨාන කරගත්ත මම නම් බොන්නේ නෑ වතුර. පෙර ආන්න නැතුව. පටන් ගත්ත වීරිය අවසන් වෙනකම්ම තිබුණා. ඉතින් ආන් ඒ වගේ ගෞරවය කියන එක ආන් ඒ විදියට ඇති වෙලා තියෙන්න ඕනේ. ඒ ඇති වෙන්න නම් එහෙනම් බුදුරජාණන් වහන්සේගේ පෑදීම, පවට ලැජ්ජාව, පවට බය. ඒ වගේම වීරිය, ප්‍රඥාව කියන කරුණු පහ අපි තුළ තියෙන්නට ඕන. ආන් ඒ කරුණු පහ තියෙන කෙනා බුදුරජාණන් වහන්සේගේ ගෞරවයේ තියෙන කීකරුයි. ඒ වගේම ධර්මයේ නිවන් මගින් චුත වෙන්නේ නැහැ. ධර්මයේ තුල පිහිටා ඉන්න කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට මේ දෙවි කෙනා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කිව්වේ මෙන්න මේ කරුණ ටික තියෙනවා නම් ඒකේ භික්ෂුව පිරිහෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊළඟ දේශනාව කරන ඒ අංගුත්තර නිකායේ හතර පොත් වහන්සේ කියන කීකරු බව ගැන වදාළ දෙසුම්. පඨම සෝව චස්සතා සූත්‍රෙත් තියෙනවා යම් කිසි භික්ෂුවගේ නොපිරිහීම පිණිස පවතින කරුණු හතක් තියෙනවා කියන. එතකොට මේ හත වන්න මේ මේ විදිහට විස්තර කරන අර කරුණු ටිකෙමඩ තව කරුණු දෙකක් එකතු වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවේ, ධර්මයේ කෙරෙහි ගෞරවේ, සංඝයා කෙරෙහි ගෞරවේ, ශික්ෂාපද කෙරෙහි ගෞරවේ, සමාධිය කෙරෙහි ගෞරවේ, කීකරුකම කෙරෙහි ගෞරවේ තියෙන්න ඕන කියලා. අන්න බලන්න. ඊට පස්සේ කලන මිතුරන් ඇති බව ගැන ගෞරවයක් තියෙනවා. කල්යාණ මිත්‍රයන් වහන්සේලාත් යමන් ඉන්නවා කියලා ඒ අය කෙරෙහි ගෞරවයක් තියෙන්න ඕන කියනවා. කීකරුකම කියන ගුණය කෙරෙහි ගෞරවයක් තියෙන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළා. දෙවෙනි තව සූත්‍රයක දේශනා කරන මෙන්න මේ විදිහට ඉන්න ඕන කියනවා. භික්ෂුව තමා ශාස්ත්‍රෝ ගෞරවයෙන් යුක්ත වෙයි කියන. එතකොට තමන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් යුක්ත කෙනෙක් වෙන්න ඕන කියන්නේ. ඒ වගේම ශාස්ත්‍රෝ ගෞරවය පිළිබඳ වර්ණනා කරන්නෙද්ද වෙන්න ඕන කියන්නේ. එතකොට තමන් ශාස්ත්‍රෝ වහන්සේ කෙරෙහි ගෞරවයක් තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි මේ ගෞරවය පිළිබඳව වර්ණනා කරන කෙනෙක් වෙන්න ඕන කියනවා. ඒ වගේම ශාස්ත්‍රෝ ගෞරවයේ නැති යම්කිසි අන්‍ය භික්ෂුව වෙත්නම් ඔවුන් ශාස්ත්‍රෝ ගෞරවයේ සමාදන් කරවන්න ඕන කියන්නේ. ඒක ශාස්ත්‍රෝ වහන්සේ කිරි ගෞරවයේ නැත්නම් කෙනෙක් ඒ කෙනේ ඒ අය ශාස්ත්‍රෝ වහන්සේ කිරි ගෞරවයේ ඇති කරවන්න ඕන කියනවා. ශාස්ත්‍රෝ ගෞරවයේ ඇති යන්නේ භික්ෂුව වෙත්නම් ඔවුන් පිළිබඳව සුදුසු අවස්ථාවේ තිබෙන්නා වූ සත්‍ය වූ ගුණ කියන්නත් ඕන කියනවා. ඉතින් යම් කිසි කෙනෙක් බුදුරයන් වහන්සේ කිරි ගෞරවයෙන් ඉන්නවනම් ආන් ඒ කෙනාගේ ගුණත් සුදුසු අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනේ. ආන් ඔය කාරණා හතර මතක තියාගන්න. අපිට ඇති කරගන්න ඕනේ කාරණා. මොකද පළවෙනි එක තමන් ශාස්ත්‍රඥ වාසිකිරි ගෞරවය ඇති කරගන්න ඕනේ. දෙවෙනි එක මොකද්ද? ශාස්ත්‍රු ගෞරවය පිළිබඳව කතා කරන කෙනෙක් වෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි ශාස්ත්‍රු ගෞරවය නැති යම් කිසි කෙනෙක් හිටියොත් ශාස්ත්‍රු ගෞරවය ඇති කරගන්න යාට කියලා දෙන්නත් ඕනේ. ඊට පස්සේ ශාස්ත්‍ර ගෞරවයේ ඇති කෙනෙක් හිටියොත් එයාගේ සුදුසු කාලයේදී ಗುಣ කතා කරන්න ඕනේ. ඔය ටික අපිට ඇති කරගත යුතු කර්ම කියලා. ඉතින් ඒකත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දෙවි කෙනෙක් ඇවිල්ලා කිව්වට පස්සේ. ඉතින් ඒ නිසා මේ විදිහේ ගොඩාක් ලස්සන සූත්‍ර දේශනා අංගුත්තර නිකායේ පුරාම අපිට ඉගෙන ගන්න තියෙනවා. එතකොට මේ පඨමාගාරව සූත්‍රයේ එහෙනම් බුදුරජාණන් වහන්සේ කොහොමද ගෞරවය ඇති කරගන්න ඕනේ නම් අපි කවුරු කරේද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝ රත්නයේ කෙරෙහි, ශික්ෂාපද කෙරෙහි, සමාධියේ කෙරෙහි, ඊට පස්සේ පවට ලැජ්ජාව කෙරෙහි, පවට බය කෙරෙහි. ඊට පස්සේ අපි එද කලන මිතුරන් කෙරෙහි ගෞරවය ඇති කරගන්නවා. ඊට පස්සේ කීකරුකම ගැන
ගෞරවය ඇති කරගන්න. ආන් ඒක තමයි ශාසනයේ තියෙන ගෞරවය කියලා තියෙන්නේ. ඒකට ආන් ඒ ගෞරවය ඇති කරගන්න නම් එයා තුළ බුදුරජාණන් වහන්සේ ගුණ කෙරෙහි පැහැදීමක් තියෙන්න ඕනි. පව් කරන්න ලැජ්ජාවක් තියෙන්න ඕනි. පව් කරන්න බයක් තියෙන්න ඕනි. වීරියක් තියෙන්න ඕනි. ප්‍රඥාවක් තියෙන ආන් ඒ කෙනා තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කරගන්න කෙනා. සේක බල තියෙන කෙනා තමයි ධර්මයේ කෙරෙහි ගෞරවේ ඇති කරගන්නේ. සංඝරත්නය කෙරෙහි, ශික්ෂාපද කෙරෙහි, සමාධිය කෙරෙහි, පවට ලැජ්ජාව, පවට බය, කලන මිතුරන්, කීකරුකම නොඒකාකාරයෙන් ධර්මයේ ගෞරවය ඇති කරගත යුතු කරුණු කෙරෙහි ගෞරවේ ඇති කරගන්නේ. ඉතින් ආන් ඒ නිසා අද දවසේ අපිට සූත්‍රය ඉගෙන ගන්න තියෙන කාලේ ඉවර වෙලා යනවා. ඉතින් ඒ නිසා අද දවසේ අපි සූත්‍ර දේශනා දෙකක් ඉගෙන ගත්තා. තුනක් නේද? පළවෙනි එක තමයි කාමේසු බලාලිත සූත්‍රේ, දෙවෙනි එක තමයි චවන සූත්‍රේ, තුන්වෙනි එක තමයි පඨම අගාරව සූත්‍රය. එතකොට ආන් ඒ සූත්‍ර දේශනාවලින් අපි ඉගෙන ගත්ත කාමේසු බලාලිත සූත්‍රයෙන් ඉගෙන ගත්ත මේ කාමයන් බොහෝසෙයින් කාමයන් අතහැරලා පැවිදි වෙනවා නම් කෙනෙක් ඒ කෙනාට කියන සුදුසුයි කිව්වා ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච කුල පුත්‍රයා කියන සුදුසුයි කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ උපමාවක් නේද? මොකද උපමාව අර පුංචි ළමෙක් උගුරේ ගල් කැටයක් හරි ලී කෑල්ලක් හරි දාගත්තොත් ඒකේ අම්ම ඉක්මනින්ම ගලවලා අයින් කරනවා. ඒ දරුවකේ අනුකම්පාවක් තියෙන නිසා. ආන් ඒ වගේ සීක බල නැත්තම් සීක බල ඇති කරගන්න තෙක් බුදුරජාණන් වහන්සේ ඒ වික්ෂුන් වහන්සේට අවවාද අනුශාසනා නිතරම කරනවා කිව්වා. ඊට පස්සේ චවන සූත්‍රය ඉගෙන ගත්තා. සීක බල නැත්තම් මේ ශාසනයෙන් චුත වෙච්ච කෙනෙක් කියලා. අගාරව සූත්‍රයෙන් ඉගෙන ගත්තා මේ සීක බල නැත්තම් ඒ භික්ෂුව ශාස්ත්‍ර ගෞරවයේ, ධර්ම ගෞරවයේ, සංඝ ගෞරවයේ කියන ගෞරවය ඇතුළ නැති කෙනෙක්, යටහත් පැවතුම් නැති කෙනෙක්, නිවන් මාර්ගයෙන් චුත වෙච්ච කෙනෙක්, ධර්මයේ තුල නොපිහිටි කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා කියලා අපි ඒ දේශනාවෙන් ඉගෙන ගත්තා. ඉතින් ඒ නිසා අද ඉගෙන ගත්තේ සියලු කරුණු අප සියලු දෙනාටම සීක බල ඇති කරගෙන මේ සසර දුකෙන් නිදහස්වන්නම උපකාරයක්ම වේවා. සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.